දැන් ඕගලන් දන්නවනේ මේ කාලේ දෙහි හරිම ලාබයි. ඉස්සර අපි පහුගිය කාලේ ගොඩාක් සල්ලි දීලා ගත්ත දෙහි දැන් ගොඩාක් ලාභ වෙලා කිලෝ එකක් රුපියල් 80ක් 90ක් වගේ ගාන්ට තමයි දැන් ගන්න පුළුවන්. ඉතින් ගෙදර ගැන හිතන ගෘහණියෝ හැටියට අපි මේ වගේ වෙලාවට දැනගන්න ඕන ලාභ කාලෙට කොහොමද දෙහි වලින් මොනවද කරන්නේ කියලා. ඒ කාලේ මට මතකයි අම්මලා ලුණු දෙහි එහෙම හදන්නේ මේ වගේ කාලෙට තමයි. ඉතින් ඒ හින්දා මම අද ඕගලන් එක්ක යන්නේ විශේෂයෙන් තරුණ දූල පුතාලා දන්නේ නැතිව ඇති කොහොමද ලුණු දෙහි හදන්නේ කියලා. අපි හිතනවට වැඩිය මේ හැමදේම හරිම ලේසි. ඒකේ හින්දා මේ ලාභ කාලේ මම මේ ඉක්මනට මේක කරන්න හිතුවේ ඕගලන්ට දැම්මම පුළුවන් ලුණු දෙහි දාන්න ඉගෙන ගත්තොත් කරන්න. ඒක හින්දා අපි බලමු කොහොමද රසට ලුණු දෙහි එකක් හදාගන්නේ කියලා. දැන් මම මේ වගේ දෙහි අරගෙන සෝදලා වේලෙන්න තියලා තියෙන්නේ. පවනේ වේලලා තියෙන්නේ. ඒ දෙහි තමයි ගන්නෙ මේ වගේ. අර කොළ පාට දෙහි ගන්න එපා. මේ වගේ බාගෙට කහ පාට වෙච්ච හැරි කහ පාට ගෙඩි හැරි තමයි හොඳ. එන්න ළඟට මම ඕගලන්ට පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. හැමතිස්සෙම ලුණු දෙහි හදනකොට මේක කල් තියාගන්න විදියක් නේ. එතකොට වතුර වලින් ඈත් වෙලා අත සෝදගෙන පිහදා ගන්න ලෑල්ලේ වතුර තියෙන්න බෑ. මේ හදන හට්ටියේ වතුර නෑ, මොනවත් වතුර නෑ. ඒක නිසා අපි දැන් සාමාන්‍යයෙන් අපි මේ වගේ දෙහි ගෙඩිය ගත්තාම මේ වගේ මේක හතරට කපා ගන්න. හැබැයි වෙන් වෙන්න නැති වෙන්න මේ වගේ වෙන් වෙන්න නැති වෙන්න තව චූට්ට කැපුණත් මේ වගේ මම අනිත් ඒවාත් කපා ගන්නවා. මේ වගේ කපලා පොඩ්ඩක් මේ ගන්න පුළුවන් දෙහියට තියෙනවා නම් මම ඒව පොඩ්ඩක් අයින් කරනවා. ඉස්සර කාලේ නම් අයින් කරන්නේ මෙහෙමම තමයි ලුණු දාන්නේ. මේ වගේ පොඩ්ඩක් අපි අරගෙන එළියට ඇවිල්ලා තියෙන දෙහියට තියෙනවා නම් අපි ඒව අයින් කරගමු. මේ වගේ පොඩ්ඩක් අට අරගෙන ඊට පස්සේ අපි මේක ඇතුළට ලුණු පුරව ගන්නවා. ඊළඟට ලුණු අරගෙන මේක ඇතුළට අපි පුරවනවා. එහෙම පුරවලා අපි මෙතනින් තියන. ටිකක් පිරෙන්න දාන්න දෙහි. දෙහි කිටි ඇතුළට ලුණු දාන්න. මේ වගේ. ඕගලන්ට මතකයි නේද පුංචි කාලේ අම්මලා කොහොමද මේ වගේ ලුණු දෙහි දැම්මේ කියලා. ඉතින් ඒ කාලේ අය හැමතිස්සෙම මේ වගේ වැඩිපුර ලාභ වෙලාවට හැමතිස්සෙම අම්මලා ඒ කාලේ පිරිමැස්මනි පුරුදු කරේ. මේවා ඇත්තරම දෙහි කල් තියාගන්න ක්‍රමයක් තමයි ලුණු දෙහි කියන්නේ. මම නම් ලුණු දෙහි සාමාන්‍යයෙන් ගෙදර තියෙනවට හරි ආසයි. පොල් සම්බල් එක කනකොට හරි සාමාන්‍යයෙන් දවල් කෑමට හරි ඒ වගේ ලුණු දෙහි වගේ තියෙනවනම් හරි ෂෝක්. ඒ වගේ ඇඹුල් ජාතියක් හැමතිස්සෙම කෑම රුචිය වැඩි කරනවා. කෑම වේලේ තියෙන රසවත් බව වැඩි කරනවා ලුණු දෙහි. ඒ කියන්නේ ඇඹුල් ජාතියක් හැමතිස්සෙම. ඒක නිසා සාමාන්‍ය කන්න බැරි වෙලාවල් තියෙන උණ හැදිලා කන්න බැරි වෙලාවල් වලට උනත් මේ වගේ ලුණු දෙහි කෑල්ලක් දාලා එහෙම කනකොට හරිම රසයි. ඒක නිසා මේ වගේ දෙහි ලාභ කාලෙට මේව ඉගෙන ගත්තම හරි ෂෝ. මේ වගේ මැටි හට්ටියක් ගන්න. මැටි හට්ටියක් නැත්තම් දැන් පිටරට ඉන්න දූල පුතාලා නම් ඕගලන්ට මේ පයිරෙක්ස් බෝල් එකක් හරි ග්ලාස් බෝල් එකකට මේ වගේ තියන්න අවුව නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම මේක අවුවේ තියන්න තමයි යන්නේ. හැබැයි අවුව නැත්තම් මේක හොඳ පිරිසිදු රෙදි කෑල්ලකින් කට ගැට ගහලා ඉස්සර නිකන් දවස් ගානාවක් තියෙනවා. එහෙම තිබ්බම මේක අර ලුණු දෙහි වගේ හැදෙනවා. හැබැයි මම නම් මට බැල්කනි එකේ හොඳට අවුව තියෙන නිසා
මම දැන් මේක දවස් 3ක් විතර හොඳට අවුවේ තියෙනවා. ඊට පස්සේ මම දැන් ඒ වගේ කරපු එකක් තියෙනවා. මම ඒක අරගෙන එන්නම් ඕකලන්ට පෙන්නන්න කොහොමද දවස් 3ක් ගියාට පස්සේ මේකට වෙන්නේ කියලා. මේ බලන්න මම දැන් දවස් 3ක් අවුවේ තිබිච්ච එක තමයි මේ තියෙන්නේ. පේනවද? නිකන් දෙහි ගෙඩිය නිකන් මේ වෙලාව වගේ මේ නිකන් කටත් ඇරිලා මේ දවස් 3ක් විතර අවුවේ වේලපු දෙහි තමයි දැන් තියෙන්නේ. දැන් මම කරන්නේ මේකට අපිට අවශ්‍ය විදියට රස හදා ගන්න පුළුවන්. දැන් මේකට මං ආසේ මේ වගේ සෝදලා වේලගත්ත කොච්චි ටිකක් තියෙනවා. මම දැන් මේකට කොච්චි ටිකක් දානවා. ඊට පස්සේ කොච්චි ටිකක් වැඩිපුර දාගමුනේ. දැන් ඕගලන් දැක්කනේ අපි කොච්චි දැම්මනේ. දැන් ඕගලන්ට ඕන නම් මේකට ගම් මිරිස් ටිකක් දාන්න පුළුවන්. කෑලි මිරිස් මේ වගේ කෑලි මිරිස් වගේ කොටපු දාන්න පුළුවන්. එහෙම නැත්නම් මිරිස් වේලිච්ච මිරිස් කරලක් අරගෙන ලොකුවට කෑලි කපලා උනත් මේකට දාන්න පුළුවන්. ඒක තමන් කැමති විදියකට කරන්න පුළුවන්. දැන් මම මේකට එන්න මම පෙන්නම් මේ වගේ තමන්ට ආසන මේ වගේ කෑලි මිරිස් චුට්ටක් මේකට එහා ගන්න. ටිකක් එහාගෙන මං ආසයි ලොකු ගම් මිරිස් කෑලි ටිකකුත් දාන්න. දැන් මෙතන තියෙන දවස් 4ක් විතර අවුවේ වේලා ගත්ත ලුණු දෙහිනේ. දැන් ඒකට අපි කොච්චි දැම්මා, ගම් මිරිස් දැම්මා, කෑලි මිරිස් ටිකක් දැම්මා. මං කිව්වේ මේ වගේ මිරිස් කරල් ගත්තොත් මෙහෙම කඩලා මෙහෙම දාන්න පුළුවන් ලොකු කෑලි ඕනනම් මේ වගේ කෑලි මෙහෙම දාන්නත් පුළුවන්. තමන් කැමති විදියක්. ඒක ඕනනම් මුකුත් දාන්න නැතුව නිකන්. ඉස්සර කාලේ නම් අම්මලා එහෙමත් කරා. එක එක විදියට වෙනස් කරලා කරනවනේ ඒ කාලේ. ඊළඟට මම කරන්නේ තව දෙහි ඇඹුල් ටිකක් මේකට මිරිකනවා. හැබැයි දෙහි ඇඹුල් මිරිකලා අවුවේ කකාරනවා කියන්නේ අවුවේ රසනෙට මේක නිකන් ටිකක් තැම්බෙනවා වගේ වෙනවා අවුවේ රසනෙට. ඉතින් ඒක කරන්න තමයි මම යන්නේ. එහෙම දෙහි ටිකක් අරගෙන මේකට හොඳට අපි දා ගන්නවා. මම දැන් දෙහි ගෙඩි 3ක් මේකට දා ගන්න තමයි යන්නේ. දෙහි ගෙඩි 3ක ඉස්ම මම දානවා. දාලා ආපහු අවුවේ තියෙනවා. අවුවේ දවස් දෙකක් විතර තියලා ඊට පස්සේ මම සුදු රෙදි කෑල්ලකින් කට ගැට ගහලා ඊට පස්සේ සුමානයක් දෙකක් තියනවා මේක හොඳට හැදිලා එනකන්. මේ පේනවනේ දැන් ඉස්ම ගොඩක් තියෙනවා. අපි මේකත් අවුවට තියමු. අද හදාගත් එකත් ගිහිල්ලා අවුවට තියමු. ඊට පස්සේ දැන් මම මේක අවුවට දාන්න යන්නේ. නමුත් මම ඔයගලන්ට පෙන්නන්නම් මේ වගේ වුණාම දැන් මම කිව්වේ දවස් දෙකක් දැන් මේක මේ දාපු දෙහි ඇඹුල් ටික හොඳට කකාරලා ඉවරුනාට පස්සේ මේ වගේ රෙදි කෑල්ලක් අරගෙන මෙහෙම ඊට පස්සේ මෙහෙම කට ගැට ගහලා තමයි අරන් තියන්නේ. දැන් අපි අරන් තියන්නේ දැන් අපි අවුවට දාන්නන යන්නේ. දැන් මේක අද හදපු එක. මේක මම දවස් 4ක් විතර අවුවේ වේලා ගත් එකට තමයි කරේ. මේ තියෙන්නේ මේ තව එකක්. මේක තව විදියකට හදන එකක්. මම ඒක වෙන දවසක කියන්නම්. මේකත් බාගෙට හැදිලා තියෙන්නේ. දැන් අපි යන් අවුවට මේක කොහොමද අවුවේ තියන්නේ කියලා පෙන්වන්න. මේ වගේ අපිට අවුවට තියන්න පුළුවන්. මේ බලන්න පේනවනේ කොහොමද කියලා. මේවා ටික අවුවට කැකෑරෙනකොට මේ දෙහි ඇඹුල් ටික උකු වෙලා ඝන වෙලා එන්නේ. මේක අපි අද තියපු එක. ඒක අපි අවුවෙන් තියමු. ඊට පස්සේ දැන් දවස් දෙකක් විතර අර දෙහි ඇඹුල් දාලා අපි කකාරගත්
ලුණු දෙහි ටික අර මං කිව්වා වගේ රෙදි කෑල්ලකින් ගැට කහලා ඒක මේ වගේ හැදෙනකන් තියන්න. මේ තියෙන්නේ ඒ වගේ හැදිච්ච එකක් තමයි. මේ වගේ තමයි ඒක හැදුනට පස්සේ එන්නේ. මං දැන් එච්චර කල් ඉන්නේ නැහැ. මොකද ඉක්මනට මේක පෙන්වුවේ නැත්තම් දෙහි ආපහු ගණන් වෙ ඉන්නේ දැම්මම කරන්න ඕනේ. මේ වගේ ලුණු දෙහි පැහෙනකන් ඉන්නේ නැතුව මං වීඩියෝ එක ඔයගලන්ට පෙන්නන්නේ දෙහි ලාභ කාලෙම මේව කරගන්න පුළුවන්නේ. දැන් අර මම හදපු ලුණු දෙහි ටික ඒ වගේ හැදුනම මං ආයේ ඔයගලන්ට පෙන්නන්නම් පස්සේ වීඩියෝ එකකින්. ඒක නිසා අද හෙටම ගිහිල්ලා ඔයගලන් කැමති නම් ගෙදර ලුණු දෙහි හදාගන්න, ඒ වගේ හදාගන්න. මේ ලුණු දෙහි එක වෙනස් ලුණු දෙහි එකක්. ඒකත් මම ඊළඟට වීඩියෝ එකක ඔයගලන්ට පෙන්නන්න. එහෙනම් ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.